සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් දෙනවා සමගි ජන බලවේගයට විරුද්ධව. මොකද මේ විරුද්ධව දෙන ප්‍රචාරය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායම ආණ්ඩුවට එකතු වෙන්න යනවායි කියන කතාව. ඒක සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. එය අමූලික බොරුවක්. මම හිතනවා සමාජ මාධ්‍යයන් තුල සහ සමහර ප්‍රසිද්ධ මාධ්‍යයන් තුල මේ කරන ප්‍රචාරයන් ආණ්ඩුව විසින්ම සකස් කරන ලද ප්‍රවෘත්ති සහ ආණ්ඩුව විසින්ම නිර්මාණය කරන ලද ගජබින්න කියන එක අපි පැහැදිලිව කියන්න කැමැති. ඊයේ සජිත් ප්‍රේමදාස සමග ජන බලවේගයේ නායකතුමා ඉතාමත් පැහැදිලිව රටට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තමයි කිසිම හේතුවක් නිසා ආණ්ඩුවේ අගමැතිකම් ගන්න හෝ ආණ්ඩුවේ කොටස්කාරයෙක් වෙන්න සමග ජන බලවේගයේ සූදානම් නැති බව. දැන් පහුගිය කාලේ ජනාධිපතිවරයා පත් වුණු දිනේ සිටම ආණ්ඩුව ගෙනිච්ච ප්‍රචාරය කුමක්ද? ආණ්ඩුව දිගටම කරගෙන ගිය ප්‍රචාරය තමයි සමග ජන බලවේගයෙන් 30ක් එනවා, 40ක් එනවා, 20ක් එනවා කියලා විවිධ ප්‍රචාර අරගෙන ගියා. නමුත් තාමත් එකම මන්ත්‍රීවරයෙක්වත් ආණ්ඩුවට අරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. මොකද හේතුව ඒ බොරු ප්‍රචාරවලින් මොකක්ද ආණ්ඩුව කරන්න හදන්නේ? කරන්න හදන්නේ ආණ්ඩුව දෛනිකව පවතින මොකක් හෝ බොරුවක් ප්‍රචාරය කිරීම විතරයි. අපි ආණ්ඩුවට කියනවා ලැජ්ජාවක් නැද්ද කියලා. මොකද ජනතාව දිනා ගැනීමට නොහැකි ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ මොකක්ද මේ කරන්න උත්සාහ කරන්නේ? ආණ්ඩුවට පුළුවන්, ජනාධිපතිවරයාට පුළුවන් රට ගෙනියන්න. ඒක ගැන කිසි බාධාවක් නැහැනේ. ඔවුන්ට 130 ගණනක් තියෙනවායි කියලා කියනවා. හැබැයි දැන් පේන්නේ දිනෙන් දිනම එකිනෙක මන්ත්‍රීවරුන් හැලෙමින් ආණ්ඩුව තියාරු වීම තමයි සිදුවෙමින් තිබෙන්නේ. ඉතින් මේක වහගන්න සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු, සමග සන්ධානයේ මන්ත්‍රීවරු ඔවුන් ආණ්ඩුවට එකතු කරගන්න උත්සාහ කරමින් තිබෙන බව අපිටත් පේනවා. ඔවුන් වරප්‍රසාද යෝජනා කරනවා, ඔවුන්ට කතා කරනවා. හැබැයි මම එකක් සතුටුයි කියන්න, මේ දක්වාම කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එකතු කරගන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. මොන වරප්‍රසාද දෙනවයි කිව්වත් එහෙම ගිහිලා ආණ්ඩුවට හේතු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරපු තත්ත්වයකට දැන් පත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ ආණ්ඩුව කියලා කියන්නේ ජනතාව විසින් අරගල කරලා එපා කියලා ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක් තමයි ආණ්ඩුව ඇතුලේ ඉන්නේ. ඒ වගේම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ රටේ බංකොලොත් භාවයටයි මේ විනාශයටයි වග කියන්න ඕනේ. ඒතර එහෙම කණ්ඩායමක් එකට වාඩි වෙලා ඇමතිකම් දරන්න හෝ ආණ්ඩුව එක්ක එකට යන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් අපි විශ්වාස කරනවා එවැනි අයගේ ඔළුව පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොකද ලොකු අසනීපයක් ඇති. ඒ නිසා එවැනි කෙනෙක් සමග ජන බලවේගයේ නොමැති බව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමැති අපි කණ්ඩායමක් හැටියට. අපේ කණ්ඩායම එලෙසම සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග එක්ව කටයුතු කරන බව ඉතාමත් පැහැදිලිව අපි ප්‍රතික්ෂේප කරනවා, අපි කියනවා. ඒත් එක්කම අපි ප්‍රතික්ෂේප කරනවා මේ ප්‍රචාරය වෙන සෑම කාරණාවක්ම. ඒ නිසා සමග ජන බලවේගයේ හැටියට අපි හැම දෙනාම එකට සිට ගනිමින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ශක්තිමත් කරනවා. ඒත් එක්කම රජය සහ සමාජ මාධ්‍ය තුල මේ කරගෙන යන බොරු ප්‍රචාරයන් සියල්ල අපි ප්‍රතික්ෂේප කරන බව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමැති. දැන් මාස ගණනාවක් තිස්සේ මේ වගේ ප්‍රචාරයන් කොච්චර සිදු වුණාද? විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් වුණු වහාම එදා සිටම මාධ්‍ය හැසුර සමහර ඒවා හැසුරුනේ මේ ආකාරයට. මේ ඔක්කොම මං හිතනවා ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ජිල්මාට් කිව්වොත් ඒක හරි. මොකද ඒ වගේ දේවල් මවන්න හරිම දක්ෂයි ඔය මාධ්‍ය ව්‍යාපාරයේ යෙදෙන ජනාධිපතිවරයාගේ මාධ්‍ය ව්‍යාපාරයේ කණ්ඩායම්. ඉතින් ඒගොල්ලෝ උත්සාහ කරනවා යම් යම් දේශපාලන ව්‍යාපාර අකර්මණ්‍ය කරන්න. අපි කියන්නේ ඇයි ආණ්ඩුවට විපක්ෂයේ මන්ත්‍රීවරු? මොකක් හේතුවක් තියෙන්න බෑ. එහෙම ඕන වෙන්නේ ඒගොල්ලන්ට ආණ්ඩුව පවත්වාගෙන යන්න අඩුවක් තියෙනවා නම් අන්න එතන කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ විද්වත් පුජ්‍යලෝ ඉන්නවා නම් ඒ අය ගෙන්වා ගැනීමට ඔයාගේ උපක්‍රමයක් යොදනවා කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආණ්ඩුවට ඕන 3-2 ලබා ගැනීම වෙනුවෙන් යම්කිසි මෙහෙයුමක් කරන්න වෙන්න පුළුවන්. හැබැයි මට පේන හැටියට නම් මේ උත්සාහ කරන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ තියෙන පිළිගැනීමේ අඩුව සහ ආණ්ඩුවට මැතිවරණ ජයග්‍රහණයක් කරා
ශක්තිමත් වෙන්න නොහැකිකම නිසා විපක්ෂයේ මන්ත්‍රවරු ඒ ආකාරයෙන් බිලිබා ගන්න උත්සාහ කරමින් තිබෙන බව තමයි පේන්නේ. හැබැයි අපි එකක් කියන්න ඕනේ පසුගිය මාස කීපය තුලම ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඒ ගත්ත සියලු ක්‍රියාමාර්ග ව්‍යර්ථ වෙලා තිබෙනවා. ඒ වන් තන්නේ මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එකඟ වෙලා යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපි පුදුම වෙන්න ඕනේ. මොකද හේතුව මේ ආණ්ඩුව තමයි රට බංකොලොත් කළේ. මේ ආණ්ඩුව තමයි රටේ ජනතාව පීඩාවට පත් කළේ. එවැනි තැනක හිටගන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක ඇත්තටම ඔවුන් කරගන්න සිය දෙවි නසා ගැනීමක් හැටියට අපි දකිනවා. 20 වෙනිදා ඇත්තටම පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කැඳවීමක්. මොකද පක්ෂ නායකයන් මුණ ගැහෙනවා පක්ෂ න්‍යාය පත්‍රය සාකච්ඡා කරන්න. ඒක සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රියාවක් මිසක වෙන විශේෂ අවස්ථාවක් නෙවෙයි. හැම විටම පාර්ලිමේන්තුවේ කෙරෙන ව්‍යාපාර කටයුතු කියන්නේ පරිපාලන ව්‍යාපාර කටයුතු පිළිබඳව එදිනෙදා කරන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය පිළිබඳව පක්ෂ නායකයන් එක්ක අදහස් හමාර කරගෙන සම්ප්‍රදායික ක්‍රියාවලියක්. ඒ හැර වෙන කිසි දෙයක් නැහැ. මම හිතන්නේ එන සතියේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන කාරණා පිළිබඳව කතා කරන්න තමයි 20 වෙනිදා පක්ෂ නායකින් කැඳවලා තිබෙන්නේ. ඒ ගැන නම් අපි දැඩි විරෝධයක් පළ කරන්නේ. මොකද මැතිවරණේ කල් දාන්න කිසිම නීතියක් මේ රටේ නැහැ. මොකද ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ හෝ මැතිවරණ නීතියේ යම් ආකාරයක ඉඩක් තිබිය යුතුයි මැතිවරණ කල් දාන්න මෙන්න මේ හේතු නිසා පුළුවන් කියලා. හැබැයි පළාත් පාලන මැතිවරණේ කල් දැමීම සඳහා නීතියෙන් කිසිම ඉඩක් නැහැ. ඒක අනීතික ක්‍රියාවක්. මොකද්ද මේ කලේ? මැතිවරණේ කල් දාලා තිබෙන්නේ විධායක බලය පාවිච්චි කරලා බය කරලා ආණ්ඩුවේ බලය හරහා තමයි මේ කල් දැමීම කරලා තිබෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම මම හිතනවා මහජන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සහ ජනතා පරමාධිපත්‍යයට එල්ල වුණු ප්‍රබල ප්‍රහාරයක් හැටියට මම දකින්නේ. ඉතින් මැතිවරණ කොමිසමත් අකර්යමන්නේ වෙලා තිබෙනවා. අපේ රටේ නීතිය තිබෙන ලොකුම අඩුවක් තමයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ. අපි හිතන්නේ මේ හිඩස් සියල්ල වසා දැමිය යුතුයි. ඒ වගේම යම් ආකාරයක විවස්ථානුකූල ඉටු යුතු කාර්යයක් ඉටු කරන්නේ නැතුව මගහරිනවා නම් බාධා කරනවා නම් එතෙන්දී දඬුවම් ලැබිය හැකි වරදක් තමයි මේ සිදු කරමින් තිබෙන්නේ. ඉතින් මේ ක්‍රියාවට සම්බන්ධ පාර්ශ්වයන් සඳහා අනාගතයේදී නීතියෙන් යම් ආකාරයක පියවර ගැනීමට සිදු වේවි දැනටමත් මම හිතනවා අධිකරණයේ නඩු කීපයක් තිබෙනවා. මේවා විභාග වල තීන්දුව දේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක මැතිවරණය අපි හිතන්නේ පළාත් පාලන මැතිවරණය වහා පවත්වන්න කියලා තමයි අපේ ඉල්ලීම. ඉතින් දැන් ආණ්ඩුව සූදානම් වෙන්නේ වෙනත් මැතිවරණයකට කියලාත් ප්‍රචාරය යනවනේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණයකට ජනාධිපතිවරයා සූදානම් වෙනවා. ඒ වගේ මාධ්‍ය පළවන විශාල ප්‍රචාරයන් තිබෙනවා. අපි නම් කියනවා ඔව් එන්න ජනාධිපතිවරණයකට අපි ලෑස්ති. මොකද ජනාධිපතිවරණයකට එන්න ජනාධිපතිවරයාට යම් ආකාරයක ව්‍යවස්ථාවේ බාධාවක් තිබෙනවා නම් ඒ බාධාව ගැන වුණත් අපිට සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න පුළුවන් ජනාධිපතිවරණයක් නිශ්චිතව දෙනවා නම්. මොකද අපිටත් ඕනේ මේ රටේ තීරණාත්මක ප්‍රධාන මැතිවරණයක් ඒකට සමග ජන බලයක ඕන වෙලාවක සූදානම්. අපි ජනාධිපතිවරයාට කියනවා එහෙම් මෙහෙම් එක එකනා අහුලා අහුලා තුනෙන් දෙක හොයන්නේ නැතුව ජනාධිපති වරණයකට ඕන නීතිය වෙනස් කරන්න නම් ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් කරන්න නම් කතා කරන්න කෙලින්ම සමග ජන බලවේගය එක්ක අපි ලෑස්ති. ජනාධිපති වරණයක් පැවැත්වීම වෙනුවෙන් නීතිය වෙනස් කරලා හරි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මොකද හේතුව අපිටත් ඕන ප්‍රධාන මැතිවරණයක් පවත්වන්න තමයි. ඇත්තට මේ ගැන නිශ්චිතව යමක් ප්‍රකාශ කරන්න බැහැ. සිදුවෙන්නේ ඒක තමයි. මොකද හේතුව අධිකරණයත් මේක විභාග කිරීම දිනෙන් දින කල් දමමින් පස්සට යවනවා නම් අවසානයේ තල්ලු වෙන්නේ ජනාධිපතිවරණයකට විය හැකි. ඉතින් අපිට පුරෝකථනය කරන්න අමාරුයි. නමුත් අපි කියන්නේ ආණ්ඩුව ඒ විදිහට කල්පනා කරනවා නම් ජනාධිපතිවරයා ඒ විදිහට කල්පනා කරනවා නම් අපි ලෑස්ති ජනාධිපතිවරණයකට. ඒක ගැන ආයේ වෙන කිසිම කතාවක් නැහැ. ඒකට නීතියෙන් බාධාවක් තිබෙනවා නම් විවස්ථාවෙන් යම් ආකාරයක බාධාවක් සිදු වෙනවා නම් එවැනි බාධාවක් සංශෝධනය කර ගැනීම සඳහා යම් ආකාරයක විවස්ථා වෙනස්කමකට වුණත් අපි ලෑස්ති ජනාධිපතිවරණයකට එනවා නම්. ඇත්තටම මේ මමත් ඕක මාධ්‍ය දුටුවා. ශ්‍රී ලංකාවේ වඳුරන් චීනයට මේ යවන්න උත්සාහ කරනවායි කියලා. ඇත්තටම ඒ කරන්නේ කුමක් සඳහාද කියන එක පැහැදිලි නැහැ. වඳුරන්ගෙන් ශ්‍රී ලංකාවේ ගොවීන්ට සහ ගොවි ජනපද ව්‍යාපාරවල ඒ වගාවන්ට සිදුවන හානින් ගැන වෙනම කතාවක්. දැන් ඒ ගැනත් ගොවීන්ගේ තදබල ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි එකක් අපේ සත්ව ආඥා 50 සහ අපේ වෙනත් වූ නීති රීති වලට අනුව
එලෙස කරන්න පුළුවන්ද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට පුළුවන් සත්තු හුවමාරු කරගන්න පමණයි. ඒ කියන්නේ එහෙම එකඟතාවයක් ලෝකේ පුරා තිබෙනවා. සත්තු වත්තු සඳහා ඒ කියන්නේ සතුන් එහාට මෙහාට හුවමාරු කරගැනීමේ නීති රීති තිබෙනවා. ඉන් පිට කොයි ආකාරයක ඒවා අපනයනය කරන්න නිදහසක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මොකද අපේ රටේ මං හිතන්නේ මස් අපනයනය කිරීම සහ සත්තු අපනයනය කිරීම පිළිබඳව වෙනම නීතියක් නැහැ. ඉතින් බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මුලින් බැලිය යුතුයි මොකටද මේ සත්තු ඉල්ලන්නේ? දැන් වඳුරන් ඉල්ලා සිටින කාරණේ කුමටද කියලා පැහැදිලි නැහැනේ. සමහර අය නගන තර්කයක් තමයි මේ මසට ගෙනියනවා. සමහර අය නගන තර්කයක් තමයි විවිධ පරිේෂණ සඳහා පාවිච්චි කරන්න මේ වඳුරන් යොදා ගන්නවායි කියලා. ඉතින් ඒ නිසා මේක සැලකිල්ලෙන් බලන එක හොඳයි. අපිට මේ වඳුරු කරදරේ තිබෙනවායි කියන කාරණේ යටින් සල්ලි හෙවීමේ ව්‍යාපාරයක් සඳහා මේක යොදා ගන්නවා නම් ඒක මම හිතන්නේ අමානුෂික තත්ත්වයක්. ඒක එච්චර හොඳයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. කොහොම වුණත් මම හිතන්නේ අර වඳුරුන්ගෙන් ඇතිවෙන වඳුරුකාරී තත්ත්වය ගැනත් පාලනය කරගන්න මැදිහත් වීමක් රජයේ ඕන. ඒක දේශීය විසඳුමක්. හැබැයි ඒකට උත්තරේ සියලු වඳුරන් චීනයට අපනයනය කිරීම නෙවෙයි. මොකද ඒ අපනයනය කිරීම යට ඔවුන් වෙනත් කාරණා සඳහා යොදා ගැනීම කරනවා නම් ඒක අපේ සංස්කෘතියටත් අපේ සිරිත් විරිත් වලටත් අපේ ආනයන අපනයන පිළිවෙලටත් යම් බාධාවක් ඇති වෙනවා, ප්‍රතිපත්තියටත් බාධාවක් ඇති වෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ ගැන ඇත්තටම මාධ්‍ය පළවෙච්ච වාර්තාවක් විතරයි. ඉතින් එහට රජයේ තීන්දුවක් නෙවෙයි. මම දැක්ක කුෂිකර්ම ඇමතිවරයා කියලා තියෙනවා ඉල්ලීමක් ඉදිරිපත් වුණා. හැබැයි ඒ ඉල්ලීම පිළිබඳ ක්‍රියා කළ යුත්තේ වනජීවි දෙපාර්තමේන්තුවෙන්. එසේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට වාර්තාවක් එන්න ඕනේ කියලා. ඉතින් අපි දන්නේ නැහැ එතනින් එහාට මොකද සිද්ධ වෙන්නේ කියලා. රජය යම් ආකාරයෙන් වඳුරෝ විකුණලා සල්ලි හොයන්න හදනවා නම් මෙතන නම් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නම් අපිට එකඟ වෙන්න පුළුවන්කමක් නැහැ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.